බස්සේ පොලිසිය කිව්වහම කත්තංගුඩි විතරක් නෙවෙයිනේ. එතකොට රට පුරා පොලිසිය තියෙනවා. ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? සහරාන්ට විරුද්ධව ලොකු පැමිණිලා තිබුණා උසාවියේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව. එතකොට ඔබතුමා එන්නේ ඉස්සෙල්ලා හරි ඔහුට විරුද්ධ විශාල විරෝධතා තිබුණා. මොහු ත්‍රස්තවාදියෙක් කියලා ගහලා මේ මුස්ලිම් ජනතාව ඔහුට විරුද්ධව සත්‍යග්‍රහයකුත් කරා. කාන්තාවන් 4500ක් එක්ක වෙලා. එතකොට මේ වගේ දැඩි විරෝධතා තිබුණා මොහු ත්‍රස්තවාදියෙක් කියලා ඔවුන්ම ප්‍රකාශ කරමින්. ඒ අනුව මෙවැනි පුද්ගලයෙක්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔබතුමා අනිත් පොලිසිය සාමාන්‍ය ශ්‍රී ලංකා පොලිසියත් එක්ක එකතු වෙලා ගත ක්‍රියා මාර්ග මොනවාද? මේ සම්බන්ධයෙන් සොයා බැලීම් ප්‍රසමය තුළ සිදු කළා. නමුත් ඌ සිටපු හෝ තැනක් කිසිදු අයුරකින් සනාථ කර ගැනීමට බැරිුණා. වෙනත් කොහෙද පදිංචි වෙලා ඉන්න කියලාවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. නමුත් මේවලදී ඇත්තටම ඉදිරිපත් කරලා තියෙන කරුණුව අනුව ඔහු එන වෙලාවල්, ඔවුන්ගේ භාර්යාවන් හමු වෙන්නේ වෙලාවල්, යන වෙලාවල්, ඒ සියලුම වෙලාවල් මේ ප්‍රවෘත්තිවල තිබුණානේ, නොයෙකුත් සටහන්වල තිබුණා ඇත්තටම ඔහු කොහේද සැරිසරන්නේ මේවා කියලා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. බල සීමාව තුළ රාජකාරී මගේ වසුරු කාතංගුලි බල සීමාව තුළ ඒ අවශ්‍ය සියලුම මේ සොයා බැලීම් සම්බන්ධයෙන් මම කටයුතු කළා. නමුත් ඔවුන් පැමිණියා නම් යම් කිසි දෙයක් කාදංගුලිට පැහැදිලිව මහජනතාව දැනුවත් කරනවා කියන එක, පොලිසිය දැනුවත් කරන එක පැහැදිලි ස්ථිරයි. නමුත් මෙහෙදී කත්තංගුඩි මේ අර සංවිධානයේ ලේකම්තුමා සාක්ෂි දෙමින් කිව්වා ඔවුන් ඉදිරිපත් කරපු කරුණු පොලිසියට, පොලිසියට දිගින් දිගටම පැමිණිලි කරා. ඔහු කෙලින්ම චෝදනා කරා කත්තංගුඩි පොලිසිය සහරාන් වෙනුවෙන් තමයි හිටියේ කියලා. තවත් නොයෙකුත් චෝදනා ඔවුන් ඉදිරිපත් කරා පොලිසියට එරෙහිව. එතකොට ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ඉදිරිපත් කළා ඒ කරුණු, ඔහුගේ කරුණු මේකේ වාර්තාගත වෙලා තියෙනවා. ඔවුන් ඉදිරිපත් කරපු පැමිණිලි නොයෙකුත් ඒවා. නමුත් ඒ කිසි දෙයකට කත්තංගුඩි පොලිසියේ ඔබතුමා ඇතුළු නිලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා. මගේ මං රාජකාරී වාර්තා කරපු කාලසීමාවෙන් පසු කිසිදු පැමිණිල්ලක් එන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. ඒතකොට සහරන් ප්‍රදේශයේ හැර ගිහිල්ලා. ඒ කියන්නේ ඔබතුමාට පෙර කාලේ තමයි ඒ දෙසිදුව වුණේ. කිසිදු පැමිණිල්ලක් නැහැ සම්බන්ධයෙන්. ඒතකොට සහරන් පාර්ශවය ඔබතුමා වැඩබාර ගත්තට පස්සේ ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණේම නැද්ද? මේම නැහැ. සත්‍ය වශයෙන්ම මොකද ප්‍රධාන 13 දෙනෙක් මේකේ අතනුර අරන් තිබුණා. ඒකට හිටපු ස්ථාන පොලිසිය. ඉන් අනතුර මේ පුද්ගලයන් තිදෙනා මේ සහරන් ඇතුළු මේ ප්‍රදේශයෙන් ගියාට පස්සේ, පැනලා ගියාට පස්සේ ඉතාම සාමකාමී වාතාවරණයක් මම රාජකාරී බාරගත්තට පස්සේ තිබුණේ. අන්තවාදී අදහස් දරන සහ අන්තවාදී සංවිධානවල සමාජිකයන් කියලා ඔවුන්ට තියුණ නැද්ද චෝදනා? අන්තවාදී සංවිධාන හෝ අන්තවාදී මත දරන දැනුම තියෙන්නේ මොහු විසින් ඉස්ලාම් ධර්මයට පටහැනිව අනික් ආගම් වලට විරුද්ධව සහ ඉස්ලාම් ධර්මයේ දේශනා කරපු කෙනෙක් නෙමෙයි, ඔහු මවුල කෙනෙකුත් නොයි. කාත්තංකුඩි පොලිසියේ නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ වෙනත් ආරක්ෂක අංශයක් ඒ නිලධාරීන් සමහර අය මෙවැනි කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වනවා කියලා ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද? දැනුවත් කරලා තියෙනවද? පොලිස් නිලධාරි? ඔව්. නෑ. මේ අය අත්අඩංගුවට ගන්න ප්‍රමාද වෙන්නේ එවැනි හේතු නිසා කියලා? එහෙම ප්‍රමාදයක් තිබුණේ නැහැ. මොකද ඔහු සිටින තැනක් සම්බන්ධයෙන් අත වශයෙන්ම නිසි තොරතුරක් තිබුණේ නැහැ. ඔහු සහරන් ඇතුළු ඔය සිටින පුද්ගලයින් පැනලා ගියාට පස්සේ නිසි තැනක් තිබුණේ නැහැ. මොකද හිටපු ස්ථාන ප්‍රතිවිසින් ආරම්භ වුණා විදේශගත වීම පවා. ඉන් අනතුරුව මමත් අධිකරණයෙන් අවස්ථාවක් ඉල්ලුවා විදේශගත වෙනවා කියලා ආරංචියක් තිබිලා ඒක නවත්තන්න කියලා. මේ ප්‍රහාරයෙන් පසුවවත් මේ පිළිබඳව විමර්ශනය කරනකොට එවැනි සම්බන්ධතාවයක් පිළිබඳව ඔබතුමාට වාර්තා වෙලා නැද්ද? ඔබතුමා කිව්වනේ ආමි මොහිඩින් කියලා නමක් කිව්ව නේද? ඇයි එයාට ආමි මොහිඩින් කියලා කියන්නේ? මම දන්නවත් ඔහු යුද හමුදාවේ කාලයක් සේවය කළා, විශ්‍රාම
ලබා සිටින කෙනෙක් කියලා ඒ නිසා ඔහුට ඒ නම පටබැඳිලා තියෙනවා. ඒ නිශ්චිතව දන්නවද එහෙමද එහෙම කියලා? එහෙම කියලා තමා ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඔව්. දැන් ප්‍රසිද්ධ වෙලා දැන් පරීක්ෂා මේ පරීක්ෂා කටයුතු කරානේ මේ මේ අතනකට ගත්තනේ යාව. කල්කුඩා පොලිසිය මගින් අතනකට ගත්තා. කල්කුඩා පොලිසිය. කතංගුඩි පොලිසිය නෙමෙයි. ඔහු මගේ ප්‍රදේශයේ හිටියේ නැහැ. පන්චේලා හිටියේ නැහැ. නැ මොන සිද්ධිය උඩද යා අතන උඩ ගත්තේ? ඒ ගත්තේ වරෙන්තුවට අදාළව තමයි ගත්තේ මම. ආ මේ මේ වරින් මේ සිද්ධිය මේ සිද්ධිය ගැන. ඉතින් මේ සිද්ධිය ගැන පරීක්ෂණ කටයුතු කරේ කතංගුඩි පොලිසියනේ. නමුත් ඔහු CID එකෙන් තමයි දැන් විමර්ශන කටයුතු කරන්නේ අතන උඩ ගත්තට පස්සේ.